සිරදනාම සාදරයෙන් පිළිගන්නවා අද ත්‍රූ සිනමා YouTube channel එකට. අද අපි කතා කරන්නේ 2015 දිනක තුන හරම් කෝර් කියන හින්දි මූවි එක ගැන. ඩ්‍රාමා රොමාන්ස් කැටගරි එක යටතේ නිර්මාණය වුණ මේ මූවි එක වැඩිය දකින්න ලැබෙන්නේ නැති විදිහේ වෙනස්ම කතාවක් තමයි අපිට අරගෙන එන්නේ. ඉතින් මේ කතාවැත්තට හැරුණොත් සන්ධ්‍යා කියලා පාසල් සිසුවියක් ඉන්නවා. ඉතින් මෙයා තාමත් ඉගෙන ගන්න ඉස්කෝලේ 9 වසරේ. මේ සන්ධ්‍යා පොන්ජි කාලෙදිම එයාගේ අම්මා එයාව දාලා ගිහින් තියෙනවා. ඒ වගේම තමයි සන්ධ්‍යාගේ තාත්තා පොලිසියේ උසස් නිලධාරියෙක්. නමුත් සන්ධ්‍යාගේ තාත්තත් මේ සන්ධ්‍යා ගැන වැඩිපුර හොයන්න බලන්නේ නැහැ. මේකත් එකම තමයි සන්ධ්‍යාට අම්මගේ ආදරේ වගේම තාත්තගේ ආදරෙත් අහිමි වෙන්නේ. ඉතින් අන්න ඒක නිසාම සන්ධ්‍යා මේ අඩුව පුරවගන්න කෙනෙක්ව හොයාගන්නවා. ඉතින් මේ වෙන කවුරුවත් නෙමෙයි එයාගේම ඉස්කෝලේ උගන්නන එයාගේම ගණන් සර්. ඉතින් ගණන් සර්ට හිතින් ආදරය කරන සන්ධ්‍යාගේ කතාව කොච්චර දුරද කියනවාද කිව්වොත් කතාවේ රසය නැති වෙන නිසා ආරාධනා කරනවා හැමෝටම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා. ඉතින් අද වීඩියෝ එකටත් යන්න කලින් ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. ඉතින් මේ කතාව ආරම්භ වෙන්නේ ටියුෂන් සෙන්ටර් එක දර්ශනයකින්. අතරම ටියුෂන් සෙන්ටර් එකක් කියලා කිව්වට ගෙදරකට සර් කෙනෙක් ඇවිත් තමයි මෙහෙම ක්ලාස් එකක් කරන්නේ. ඉතින් මේ ගමේම ඉස්කෝලේ ගණන් උගන්වන ශාම් කියන සර්ගේ ගෙදර තමයි මේ විදියට එයා ක්ලාස් එකක් කරගෙන යන්නේ. ඉතින් මේ පන්තියට පිරිමි ළමයි කිහිප දෙනෙක් වගේම ගැහැණු ළමයි කිහිප දෙනෙකුත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මෙතන ඉන්න කොල්ලෝ අතරෙන් කමල් කියන කොල්ලා මේ සන්ධ්‍යාට එහෙම නැත්නම් අපේ කතාවේ ප්‍රධාන චරිතයට හිතින් ආදරය කරනවා. ඉතින් මේ පොඩි කොල්ලත් පන්තියේ ඉන්න කොට සිහියක් නැතුව බලාගෙන ඉන්නේ සන්ධ්‍යාගේ දිහා. නමුත් ඉතින් ඇත්තටම මේ ක්ලාස් එකට සන්ධ්‍ය සම්බන්ධ වුණේ ඉස්කෝලෙන් පස්සෙත් ගණන් සර් එක්ක ළඟින් ඉන්න තියෙන කැමැත්ත නිසා. ඉතින් මං කලුණුත් කිව්වා වගේ සන්ධ්‍යාගේ තාත්තා කියන්නේ පොලිසියේ උසස් නිලධාරියෙක්. ඒ වගේම තමයි එයා හැමදාම රැයට බීලා එයාගේ ඩ්‍රයිවර් එක තමයි ගෙදරට එන්නේ. ඉතින් සන්ධ්‍යාත් රැය වෙනකන් තාත්තා එනකන් බලාගෙන ඉඳලා තාත්තගේ ඩ්‍රයිවර් එකම එයාගේ තාත්තව ඇඳට ගෙනිල්ලා දානවා. එක දවසක් ඉස්කෝලේදීම සන්ධ්‍යට කතා කරපු ශාම් සර් එයාට කියන්නේ ඔයාගේ තාත්තට කියලා මට අත්සනක් ගහගන්න ඕන. ඒක කරගන්න පුළුවන්ද කියලා. ඒ අනුව තමයි සන්ධ්‍යා ශාම් සර්ට කියන්නේ ඔයා උදේ આવොත් ඒ වැඩේ කරගන්න පුළුවන්. මොකද අපේ තාත්තා උදේම ගෙදර ඉන්නවා කියලා. ඊළඟ දවසේ උදේම ශාම් සර් යන්නේ සන්ධ්‍යාගේ තාත්තා හම්බ වෙන්න. ඊළඟට ශාම් සර් ආපු වැඩේ කියලා සන්ධ්‍යාගේ තාත්තගේ අත්සනත් ලබා ගන්නවා. මෙතනදී සන්ධ්‍යාගේ තාත්තා ශාම් සර්ට වගේම සන්ධ්‍යාට කියන්නේ ඔයාලා දෙන්නත් ඉස්කෝලේට මම යන ගමන් දාගෙන යන්නම් කියලා. ඒ අනුව තමයි සන්ධ්‍යාගේ තාත්තා මේ දෙන්නවම ජීප් එකේ නැග්ගගෙන ඉස්කෝලේට යන්න පිටත් වෙන්නේ. කොහොම හරි මේ අතරතුරේදී සන්ධ්‍යාගෙන විමසිල්ලෙන් ඉන්න කමල් මේක දකිනවා. ඉතින් කමලු එයාගේ යාළුවයි මේ දේ බලාගෙන තමයි ඉන්නේ. ඉතින් මේ දෙන්නවම සන්ධ්‍යාගේ තාත්තා ජීප් එකේ දාගෙන යනකොට මේ දෙන්න හිතන්නේ සන්ධ්‍යා ශාමුයි ආදරය කරනවා කියලා. ඉතින් ඒකට සන්ධ්‍යාගේ තාත්තගේ කැමැත්තක් තියෙනවා කියලා තමයි මේ දෙන්න හිතන්නේ. මේකත් එකම කමල්ගේ යාළුවා කියන්නේ ශාම් සර්ට වයිෆ් කෙනෙක් ඉන්නවනේ. එහෙනම් මොකටද එයා සන්ධ්‍යාට ආදරය කරන්නේ කියලා. එතකොට තමයි කමල් කියන්නේ අපි මේ ගැන ගිහිල්ලා ශාම් සර්ගේ වයිෆ්ට කියමු කියලා. ඊළඟට මේ කොල්ල දෙන්න යන්නේ ශාම් සර්ගේ ගෙදරට. මෙයාලා දෙන්න මෙහෙම ගිහිල්ලා ගේ ඇතුළට හොරෙන් එබෙද්දි ඔන්න ශාම්ගේ වයිෆ් ඇවිල්ලා මෙයාලා දෙන්නට කතා කරනවා. ඉතින් මේකත් එකම කමල්ට ආපු වැඩේ තමතක වෙලා එයා කියන්නේ පොතක් දාලා ගියා ඒක අරගෙන යන්න ආවේ කියලා. ඉතින් ශාම්ගේ වයිෆ් කියන්නේ ඔයාලා අරගෙන යන්න ආපු පොත අරගෙන දැන් යන්න කියලා. එතකොට ඇතුළට ගිහිපු කමල්ගේ යාළුවා ඇතුළෙන් පොතක් අරගෙන ඇවිත් කමල්ගෙන් අහන්නේ ඔයා කියන්න ආපු දේ කියන්නේ නැද්ද කියලා. නමුත් ඉතින් කමල්ට මේ දේවල් ගැන ශාම්ගේ වයිෆ්ට කියන්න තරම් හිතේ හයියක් නැහැ වගේ. ඒක නිසා තමයි එයා කියන්නේ මම කවදම හරි ශාම්ගේ වයිෆ්ට මේ ගැන කියනවා කියලා. ඉතින් පුරුදු විදියටම සන්ධ්‍යා එදා හවසත් ශාම් සර්ගේ ටියුෂන් එකට එනවා. ඉතින් කමල් වගේම එයාගේ යාළුවත් මේ දිහා බලාගෙන ඉන්නේ. ඊළඟට තමයි සන්ධ්‍යා එයාගේ සරපු දෙක ගලවලා ඇතුළට ගියාට පස්සේ කමල්ගේ යාළුවා ඇවිත් මේ දෙක අරගෙන ගිහින් හංගන්නේ. ඉතින් ක්ලාස් එක අතරතුරේදී සන්ධ්‍යා එයාගේ වැඩ ටික ගොඩක් හොඳට කරගෙන යනවා. ඉතින් මේ විදියට ශාම් සර් කමල් වගේම එයාගේ යාළුවගෙනුත් ප්‍රශ්න අහද්දි මෙයාලා මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඒක නිසාම තමයි ශාම් සර් මේ දෙන්නට කියන්නේ එළියට ගිහින් දණ ගහගෙන ඉන්න කියලා. ඉතින් දණ ගහගෙන එළියේ ඉන්න කමල් දකිනවා ශාම් සර් සන්ධ්‍යාට ගොඩක් හොඳට පාඩම් කියලා දෙනවා කියලා. ඒ වගේම තමයි එයාට තේරෙනවා සන්ධ්‍යාත් ගොඩක් කැමැත්තෙන් තමයි ශාම් සර් එක්ක ඉගෙන ගන්න කියලා. කොහොම හරි ඉතින් ඔන්න එදා ටියුෂන් එක ඉවරුනට පස්සේ සන්ධ්‍යා එයාගේ සෙරපු දෙක හොයන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න මෙතනට ආපු ශාම් කියන්නේ අනිත් ළමයින්ටත් නැති වෙච්ච සෙරපු දෙක හොයලා දෙන්න කියලා. එතකොට කමල්ගේ යාළුවා සන්ධ්‍යාට කියන්නේ ඔයාගේ සෙරපු දෙක කොල්ලෙක් හොරකම් කරගෙන දිව්වා කියලා. අපි මේ පැත්තට ගිහින් මේක හොයාගමු කියලා තමයි එයා සන්ධ්‍යාට කියන්නේ. ඉතින් මෙහෙම සන්ධ්‍යා යද්දි සන්ධ්‍යාත් එක්කම කමලුත් ඒ පැත්තට යනවා. ඉතින් මෙතනදී කමල් සන්ධ්‍යාට කියන්නේ ඔයාගේ සෙරපු දෙක හම්බ වෙනකන් මගේ සෙරපු දෙක දාගන්න කියලා. එතකොටම මෙයාලා පිටිපස්සෙන් දුවගෙන ආපු ශාම් එයාගේ වයිෆ්ගේ සෙරපු දෙකක් අරගෙන ඇවිත් කියන්නේ සන්ධ්‍යාට ඒ දෙක දාගන්න කියලා. ඉතින් මේ වෙදී ශාම් සර්ට තේරලා තමා තිබුණේ සන්ධ්‍යා එයාට ආකර්ෂණය වෙලා ඉන්නවා කියලා. ඒක නිසාම තමයි එයා දැන් ටික ටික සන්ධ්‍යාට කිට්ටු වෙන්නේ. ඉතින් මේ කමල්ට වගේම එයාගේ යාළුවට කොච්චර දාංගලයක් තියනවද කිව්වොත් කමල් මේ වෙදී ගහකින් වැටිලා අත් දෙකත් වෙලාගෙන තමයි ඉන්නේ. ඉතින් ඒකත් පැත්තක තියාගෙන තමයි මේ කමල් සන්ධ්‍යාට මේ විදියට ලයින් දාන්නේ.
කොමරි මෙතනදී ශාම්ස එයාගේ වයිෆ් ගේ සරපු දෙකක් සන්ධ්‍යට දෙන්න හදද්දිම තමයි කමල් ගේ යාළුවා මෙච්චර වෙලාවක් හංගගෙන ඉඳපු සන්ධ්‍යගේ සරපු දෙක ආයමත් අරගෙන එන්නේ. ඉතින් මෙතනදී සන්ධ්‍යට සරපු දෙක හම්බ වෙච්ච නිසා එයා ශාම්සට thank you කියන්නේ වයිෆ් ගේ සරපු දෙකකුත් ගෙනලා දුන්නට. ඊළඟට එදා රෑ සන්ධ්‍යගේ තාත්තා දුර වැඩකට යන්න කියලා ලෑස්ති වෙනවා. ඉතින් සන්ධ්‍යට මේ ගැන සැක නිසා එයා තාත්තා කොහෙද යන්න කියලා බලන්න තාත්තට හොරෙන් ජීප් එකේ පිටිපස්සට නැගලා හැංගිලා ඉන්නවා. මේ විදියට ටික දුරක් ගියාට පස්සේ සන්ධ්‍යගේ තාත්තා ජීප් එක නතර කරනවා. ඊළඟට තමයි එයා මෙතන තිබ්බ ගෙදරක් ඇතුළට යන්නේ. ඊළඟට සද්දබද්ද නැතිව වාහනේ බැහැගත් සන්ධ්‍යා මේ ගෙදර පැත්තට යනවා. ඉතින් තාත්තා මේ ගෙදර මොනවද කරන්න කියලා බලන්න සන්ධ්‍යා ඊළඟට ගෙදර ජනෙලයකින් ඇතුළ බලනවා. එතකොට තමයි එයා දකින්නේ එයාගේ තාත්තා ඇවිත් තියෙන්නේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකකට කියලා. ඉතින් මෙතන ඉන්න තාත්තගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ බර්ත්ඩේ එක තමයි මෙයාලා මේ විදියට සමරන්නේ. ඉතින් සන්ධ්‍යාට මෙච්චර කාලයක් එයාගේ තාත්තා ගැන තිබ්බ සැකය මේකෙන් තහවුරු වෙනවා. කොමරි සන්ධ්‍යා ඊළඟට එයාව කවුරුත් දකී කියලා හිතලා ඉක්මනටම මෙතනින් එන්න පිටත් වෙනවා. ඉතින් මෙයා මෙහෙම කලබලෙම දුවගෙන යන අතරතුරේදී තමයි එයාගේ කකුල ලිස්සලා එයා ඇදගෙන වැටෙන්නේ. මෙතනදී වැටිලා කකුල තුවාලුනත් සන්ධ්‍යා ඉක්මනටම නැගිටලා ආපහු ගෙදරම දුවලා එනවා. නමුත් මෙතනදී සන්ධ්‍යා එයාගේ ගෙදරට නෙමෙයි යන්නේ. ඒ ආසන්නයේම තියෙන ශාම්සගේ ගෙදරට තමයි සන්ධ්‍යා යන්නේ. ඉතින් මේ වෙලාවේදී මෙහෙ ආවේ මොකටද කියලා ශාම්සගේ වයිෆ් එයාගෙන් ඇහුවට පස්සේ සන්ධ්‍යා කියන්නේ ගෙදර කවුරුවත් නැහැ. ඒ වගේම කරන්ට් එකක් නැති නිසා මම ලිස්සලා වැටුණා කියලා. ඉතින් ඊළඟට ශාම්ගේ වයිෆ් සන්ධ්‍යාව ඇතුළට අරගෙන එයාගේ තුවාලෙට බෙහෙත් දානවා. මෙතනදී ශාම්ගේ වයිෆ් සන්ධ්‍යාගෙන් අහන්නේ ඔයාගේ තාත්තා ඔයා මෙහෙ ආපු එක දන්නවද කියලා. එතකොට සන්ධ්‍යා කියන්නේ මෙහෙ ඇවිත් රැයට ඉන්න කියලා එයාගේ තාත්තම තමයි කිව්වේ කියලා. ඒ වගේම තමයි සන්ධ්‍යා කියන්නේ තාත්තා දුර ගමනක් ගිහපු නිසා ආයමත් එද්දී හෙට උදේ වේවි කියලා. ඊළඟට ශාම්ගේ වයිෆ් සුනීතා සන්ධ්‍යාට නිදා ගන්න පුළුවන් විදියට තැනකුත් එයාට ලෑස්ති කරලා දෙනවා. ඊළඟට සුනීතා සන්ධ්‍යාට නිදා ගන්න කියලා ආයමත් උඩ තට්ටුවට යනවා. නමුත් මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සේ සන්ධ්‍යා ඇහැරෙන්නේ උඩ තට්ටුවෙන් ඇහිච්ච සද්දයක් එක්ක. ඉතින් උඩ තට්ටුවෙන් ඇහෙන සද්දයත් එක්ක සන්ධ්‍යාට හරියට නිදා ගන්න බෑ. ඊළඟට තමයි සන්ධ්‍යා මේ සද්දේ මොකද්ද කියලා බලන්න හෙමින් සැරේ උඩ තට්ටුවට යන්නේ. ඉතින් මෙහෙම ගිහිලා උඩ තට්ටුවේ කාමරයක දොරක් ටිකක් ඈත් කරලා බැලුවට පස්සේ තමයි සන්ධ්‍යා දකින්නේ ශාම් සර් වගේම සුනීතත් එකට එනවා කියලා. ඉතින් සන්ධ්‍යා මේ දිහා බලාගෙන ඉන්නේ හරිම අමුතු විදියට. ඒ වගේම තමයි ශාම් සර් මෙතනදී දකිනවා සන්ධ්‍යා දොර ඈත් කරලා එයාලා දිහා බලාගෙන තමයි ඉන්නේ කියලා. ඉතින් මෙතනදී ශාම් සර් මුකුත් කියන්නේ යන්නේ නැහැ. ඒ වගේම තමයි සන්ධ්‍යා තායේ පල්ලෙහාට ඇවිල්ලා පුරුදු විදියටම නිදා ගන්නවා. ඉතින් මේකෙන් ටික වෙලාවකට පස්සේ ශාම් පල්ලෙහාට අටුවට ඇවිල්ලා සන්ධ්‍යා නිදාගෙන ඉන්න තැනට එනවා. ඉතින් මෙතනදී ශාම් සන්ධ්‍යාට කතා කරාට සන්ධ්‍යා එයාව එච්චර ගණන් ගන්නේ නැහැ. ඉතින් මෙතනදී අපිට තේරුම් ගන්න වෙනවා ශාම් සහ සන්ධ්‍යා අතර අපිට නොපෙනුණු සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා. ඊළඟට තමයි ශාම් සර් සන්ධ්‍යාගේ කකුලේ තියෙන තුවාලය බලන්න පටන් ගන්නෙ. ඉතින් මේ තුවාලය බලන මුවාවෙන් ශාම් සර් කරන්නේ සන්ධ්‍යාගේ කකුල අල්ලන එක. ඒ වගේම තමයි සන්ධ්‍යාත් මේකට එච්චර අකමැත්තක් පෙන්වන්නේ නැහැ. කොමුණ ශාම් සර් මෙතනදී සන්ධ්‍යාව පොළඹ ගන්න උත්සාහ කරත් සන්ධ්‍යා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඔය අතරදී කමල්ගේ යාළුවා වගේම කමල් ඉස්කෝලේ ඇරලා යද්දී කතා වෙන්නේ අද සන්ධ්‍යා ඉස්කෝලේ ආවේ නැහැ. ඉතින් සන්ධ්‍යාගේ තාත්තා එයාව හිර කරගෙන ඉන්නවද එහෙම නැත්නම් ශාම් සර් හිර කරගෙන ඉන්නවද කියලා අපි හොයලා බලන්න ඕන කියලා තමයි කමල් යාළුවට කියන්නේ. මේකත් එක්කම මේ දෙන්නා හෙමින් සැර යන්නේ සන්ධ්‍යාගේ ගෙවල් පැත්තට. මෙයාලා මෙහෙම ගිහිල්ලා සන්ධ්‍යාගේ ගෙවල් ගාව හැංගිලා බලාගෙන ඉන්නකොට තමයි එතනට ශාම් සර් එක්ක සන්ධ්‍යා එන්නේ. ඒ වගේම තමයි ශාම් සර් සන්ධ්‍යාට කියන්නේ ඔයා අද හවස ක්ලාස් එකට අනිවාර්යෙන් එන්න කියලා. ඉතින් මේ කතාව කමල් වගේම එයාගේ යාළුවත් හැංගිලා අහගෙන ඉන්නේ. ඊළඟට ශාම් සර් මෙතනින් ගියාට පස්සේ කමල් එයාගේ යාළුවත් එක්ක සන්ධ්‍යාගේ වත්තට පනිනවා. ඊළඟට තමයි මෙයාලා ජනෙලෙන් බලන්නේ සන්ධ්‍යාගේ ඇතුලේ මොනවද කරන්න කියලා. ඊළඟට මෙයාලා දකින්නේ සන්ධ්‍යා ටවල් එකක් අරගෙන බාත්รูම් එකට යනවා කියලා. ඉතින් ඔන්න ඊළඟට මේ කොල්ල දෙන්න තීරණය කරන්නේ ඒකත් එබිලා බලන්න. ඊළඟට කමල්ගේ යාළුවා කමල්ව එයාගේ කරට අරගෙන බාත්รูම් එකේ ජනෙල ළඟටම එයාව උස්සනවා. ඉතින් ටික වෙලාවක් කටත් අරගෙන ඇතුලේ ඉන්න සන්ධ්‍යා දිහා බලාගෙන ඉඳපු කමල් මෙතනින් බිමට බහිනවා. ඊළඟට මෙයා යාළුවටත් මොකුත් කියන්නේ නැතුව ඉක්මනටම මෙතනින් දුවල යනවා. කොමරේ ටික දුරක් එහාට දුවගෙන ගිහපු කමල් එයාගේ යාළුවට කියන්නේ මම සන්ධ්‍යාව ඇඟේ නූල් පොටක්වත් නැතුව දැක්කා කියලා. ඉතින් එහෙම දැක්කා කියලා කියන්නේ අපි දෙන දැන් කසාද බැඳ වගේ කියලා තමයි කමල් එයාගේ යාළුවට පැහැදිලි කරන්නේ. එතකොට කමල්ගේ යාළුවා කියන්නේ ඒක එහෙම වෙන්න විදියක් නැහැ කියලා. මොකද ඔයා සන්ධ්‍යා එහෙම ඉන්නවා දැක්කට සන්ධ්‍යා ඔයා එහෙම ඉන්නවා දැක්කේ නැහැ නේ කියලා. ඉතින් සන්ධ්‍යා ඔයාවත් ඇඳුන් නැතුව දැක්කොත් තමයි මේක කසාදයක් වෙන්නේ කියලා තමයි කමල්ගේ යාළුවා එයාට කියන්නේ. ඉතින් මෙහෙම හිතන මේ මෝඩ කොල්ල දෙන්න මොනව කරාවේද කියලා අපි කතාවේ ඉස්සරහටම ගිහින් බලමු. ඔය අතරේ සන්ධ්‍යාගේ පන්තියට ශාම් සර් උගන්වමින් ඉන්නකොට එතනට ආපු ටීචර් කෙනෙක් එක්ක ශාම් ඕනර්ට ගොඩක් කතා කරන දිහා සන්ධ්‍යා බලාගෙන ඉන්නේ. ඉතින් මේ සන්ධ්‍යා ශාම්ට ගොඩක් කැමතියි. ඒක නිසාම යා මෙහෙම වෙන ගෑනු කෙනෙක් එක්ක කතා කරනවා දැක්කට පස්සේ සන්ධ්‍යාට ටිකක් අවුල් යනවා. ඉතින් මෙහෙම අවුලෙන් එදා ගෙදර යද්දි තමයි ශාම් සර් ඇවිත් සන්ධ්‍යාව හම්බ වෙලා එයත් එක්ක කතා කරන්නේ. මෙතනදී සන්ධ්‍යා ශාම්ට කියන්නේ ඔයයි ඔයාගේ වයිෆ් රණ්ඩු වෙලා ඉන්නවා කිව්වට එදා රෑ මම ඔයාලා එකට ඉන්නවා දැක්කා කියලා. එතකොට තමයි ශාම් සන්ධ්‍යාට කියන්නේ ඔයා තාම ඒ ගැන කතා කරන්න තරම් වයස මදි කියලා. මේ දෙන මෙහෙම කතා කර කර යන එක දිහා කමල් වගේම එයාගේ යාළුවා තෝරාටම හැංගිලා බලාගෙන තමයි ඉන්නේ.
මෙතනදී සන්ධ්‍යා කියන්නේ මගේ අම්මත් මාව දාලා ගියා. ඒ වගේම මගේ තාත්තරත් මාව බලා ගන්න වෙලාවක් නැහැ. ඉතින් මන් ළඟින් ඉන්න ඔයත් මට බොරු කියනවා කියලා තමයි සන්ධ්‍යා ශාම්ට කියන්නේ. එතකොට ශාම් සන්ධ්‍යාට කියන්නේ ඔයාගේ අම්මා වගේ කවදාවත් මම ඔයාව දාලා යන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ළඟින්ම ඉන්නවා කියලා. ඉතින් ශාම් මේ විදියට එයත් එක්ක කතා කරන එක ගැන සන්ධ්‍යා ගොඩක් සතුටින් ඉන්නේ. ඇත්තටම ඉතින් ජීවිතේ තනිකමින් පාළුවෙන් ගත කරපු සන්ධ්‍යාට මෙහෙම කෙනෙක් කතා බහ කරත් ඒක ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇති. එදාරයි ගෙදරදී සන්ධ්‍යාගේ තාත්තා ගන්න කෝල් එකකට සන්ධ්‍යා හොරාටම ඇහුම් ගන් දෙනවා. එතකොට සන්ධ්‍යාට තේරෙනවා තාත්තා මේ කතා කරන්නේ එයාගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක කියලා. මෙතනදී සන්ධ්‍යාගේ තාත්තා ටිකක් සැක හිතිලා එයා ඇවිත් කාමරයට එබිලා බැලුවා. සන්ධ්‍යා ඉක්මනටම නිදි වගේ ඉන්නවා. ඊළඟ දවසේ ශාම් එන්නේ සන්ධ්‍යාගේ ගෙදරට. ඒ වගේම තමයි එයා සන්ධ්‍යාත් එක්ක කතා කර කර ඉන්නවා. මෙහෙම ඉන්න අතරදී තමයි සන්ධ්‍යා ශාම්ට කතා කරලා එයාලගේ පරණ බයික් එකක් පෙන්වන්නේ. ඉතින් මේ කැඩිච්ච බයික් එක එලියට ගනිපු ශාම් එක හදන්න උත්සාහ කරනවා. ඉතින් ශාම් බලාපොරොත්තු වෙච්ච විදියටම බයික් එක ආයෙමත් තිබුණ තත්ත්වයට ගන්න එයාට පුළුවන් වෙනවා. එවගම තමයි ශාම් එක ගත කරන මේ හැම වෙලාවකම සන්ධ්‍යා ඉන්නේ ගොඩක් සතුටකින්. ඔය අතරදී සන්ධ්‍යා ශාම්ට කියන්නේ එයාගේ උසස් අධ්‍යාපන කටයුතු වලට එයාගේ තාත්තා එයාව ටවුන් එකට එක්කගෙන යනවා කිව්වා කියලා. එතකොට ශාම් කියන්නේ ටවුන් එකේ පදිංචියට යන එකත් ඔයාගේ අනාගතයට ගොඩක් හොඳයි කියලා. එවගම තමයි ශාම් කියන්නේ මම ඔයාව බලන්න එහෙටත් එන්නම් කියලා. මෙතනදී තමයි ශ්‍යාම් සන්ධ්‍යාට කියන්නේ ඔයා මට සර් කියලා කතා කරන්න නැතුව නිකන් නම කියලා විතරක් කතා කරන්නද කියලා. ඊළඟට තමයි සන්ධ්‍යා අහන්නේ ඔයාගේ වයිෆ් ගේ ඉස්සරහත් එහෙම කතා කරොත් අවුලක් නැද්ද කියලා. ඉතින් ශ්‍යාම් එක ගත කරන මේ පුංචි කාලේ උනස් සන්ධ්‍යා ගොඩක් සතුටින් ඉන්නේ. ඔය අතරදී ගෙදර ගිහපු ශ්‍යාම්ට එයාගේ වයිෆ් කියන්නේ මම ඔයාගේ ටියුෂන් එක ළමයින්ට වැඩි කැමති නැහැ කියලා. ඒ වගේම විශේෂයෙන්ම සන්ධ්‍යාට මම කැමති නැහැ කියලා තමයි ශ්‍යාම්ගේ වයිෆ් එයාට කියන්නේ. ඔය අතරදී ඉතින් කමල්ගේ වන් සයිඩ් ආදර කතාවත් හැමීට ගලාගෙන යනවා. ඒ වගේම තමයි කමල් එයාගේ යාළුවත් එක්ක හැමදාම සන්ධ්‍යා යන එන මග දිගට එයාව බලාගෙන යන්නේ. ඉතින් මෙහෙම එක දවසක් සන්ධ්‍යා ඉස්කෝලේ ඇරිලා ගෙදර යද්දී එයා එකපාරටම සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ඒකත් එකම තමයි සන්ධ්‍යා යන දිහා බලාගෙන ඉඳපු කමල් මෙතනට දුවගෙන එන්නේ. ඒ වගේම තමයි මෙතන ඉන්න අනිත් ගෑනු ළමයි දෙන්නත් කලබල වෙලා ඉන්නේ දැන් මොකද්ද කරන්න කියලා. මෙතනදී කමල් එයාගේ යාළුවාව යවන්නේ කවුරු හරි එක්කගෙන එන්න කියලා. ඒ අනුව තමයි මෙයාලා එකතු වෙලා සන්ධ්‍යාව හොස්පිටල් එකට අරගෙන යන්නේ. ඉතින් මේ විදියට සන්ධ්‍යා හොස්පිටල් එකට ගෙනිච්චට පස්සේ එයාව බලන්න සන්ධ්‍යාගේ තාත්තා වගේම තාත්තාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් පවා එනවා. ඉතින් මෙතනදී සන්ධ්‍යාව පරීක්ෂා කරපු ඩොක්ටර් සන්ධ්‍යාගේ තාත්තට කියන්නේ සන්ධ්‍යාගේ පීරියඩ් ටයිම් එකේ බ්ලීඩින් වැඩි වෙලා තමයි මේ සිහි නැති වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ වයස ළමයෙක්ට එහෙම වෙන එක සාමාන්‍ය දෙයක් කියලා. ඉතින් සන්ධ්‍යා හොස්පිටල් එකේ ඉන්න හැම වෙලාවෙම එයා ළඟින්ම ඉඳගෙන සන්ධ්‍යාව බලාගන්නේ වෙන කවුරුවත් නෙමෙයි කමල්. ඉතින් කමල් මේ විදියට එයාගේ වන් සයිඩ් ආදර කතාවේ පිටු එකින් එක පෙරලනවා. ඉතින් එදා හවස කමල් එයාගේ යාළුවත් එක්ක කියන්නේ දැන් නම් සන්ධ්‍යා මට කැමතියිද කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ කමල්ගේ යාළුවා බඩ අල්ලගෙන හිනා වෙනවා. නමුත් ඉතින් කමල්ට නම් මේක විහිළුවක් නෙමෙයි. ඊළඟට සන්ධ්‍යා ගෙදර ආවට පස්සේ තමයි ශාම් සන්ධ්‍යාව හම්බ වෙලා එයාට ප්‍රශ්න පත්‍ර වගේයක් දෙන්නේ. ඉතින් මෙතනදී ශාම් එයාව බලන්න හොස්පිටල් එකට ආවේ නැති එකට සන්ධ්‍යා ඇත්ත එක ටිකක් තරහින් ඉන්නේ. ඒක නිසා තමයි සන්ධ්‍යා ශාම්ට කියන්නේ මට ඔයාගේ ප්‍රශ්න පත්‍ර එපා කියලා. ඉතින් ශාම් මේකට මුකුත් කියන්නෙම නැතුව එතනින් යනවා. කොමාරි ඔය අතරදී තමයි සන්ධ්‍යාගේ තාත්තගේ ජිප් එක ගෙදර නැති නිසා මේ ගෙදර වත්තට කමල් එයාගේ යාළුවත් එක්ක පනින්නේ. එතකොටම තමයි සන්ධ්‍යා ඔන්න මේ කොල්ල දෙන්නව අල්ලගෙන මෙහෙ මොකද කරන්න කියලා මෙයාලගෙන් අහන්නේ. මෙතනදී කමල්ගේ යාළුවා සන්ධ්‍යාගේ අත හපලා මෙතනින් පැනගන්න සමත් වුණත් කමල් එහෙම කරන්නේ නැහැ. කමල් මේ සන්ධ්‍යාට කියන්නේ මම ඔයාට ආදරේ කියලා. ඒ වගේම අද හවසට එන්න කියලා තැනකුත් කමල් සන්ධ්‍යාට කියනවා. එහෙම කියලා කමලුත් මෙතනින් පැනලා දුවනවා. නමුත් ඉතින් සන්ධ්‍යාට හිතාගන්න බැහැ මෙයා මේ මොනවද කියන්නේ කියලා. ඉතින් එදා හවස කමල් හොඳ ඇඳුමකුත් දාගෙන එයා අර එන්න කියපු තැනට වෙලා බලාගෙන ඉන්නවා. නමුත් එයා බලාපොරොත්තු වෙච්ච විදියට සන්ධ්‍යා මෙතනට එන්නේ නැහැ. ඉතින් ඒක නිසාම කමල් මෙතනින් ගොඩක් දුකින් යන්න යනවා. කොහොමරි ඉතින් එදා රෑ සන්ධ්‍යාගේ තාත්තා එන්නේ හොඳටම බීලා. ඒ වගේම තමයි මෙතනදී තාත්තගේ ඩ්‍රයිවර් එක තාත්තගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි තාත්තව ගෙදරට එක්කගෙන එන්නේ. ඒ වගේම තමයි තාත්තගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් එදා සන්ධ්‍යාටත් කතා කරලා තමයි මෙහෙන් යන්නේ. මේකත් එකම තමයි ඊළඟ දවසේ උදේ සන්ධ්‍යා මේ ගැන එයාගේ තාත්තගෙන් අහන්නේ. තාත්තා කියන්නේ ඔයාගේ අම්මා නැති වුණාට පස්සේ මම එයාත් එක්ක සම්බන්ධතාවය පැවැත්වුවා කියලා. ඒ වගේම ඒ ගැන ඔයාට කියන්න සුදුසු වයසක් එනකන් තමයි මම හිටියේ කියලා. ඉතින් තාත්තා මේ කතාව කියද්දී සන්ධ්‍යා ඉක්මනටම මට ඉස්කෝලේ යන්න පරක් වෙනවා කියලා මෙතනින් යන්න යනවා. ඉස්කෝලේට ගිහිපු සන්ධ්‍යා ශ්‍යාම්ගේ පීරියඩ් එකේදී ශ්‍යාම්ට පොත පෙන්නන මුවාවෙන් ඇවිත් එයාත් එක්ක කතා කරනවා. මෙතනදී ශ්‍යාම් සන්ධ්‍යාට කියන්නේ හවසට අපි මීට් වෙමු මම කියන තැනට එන්න කියලා. ඉතින් එදා හවස ඉස්කෝලේ ඉවරුණාට පස්සේ සන්ධ්‍යාටත් කලින් ශාම් එතනට ගිහින් ඉන්නවා. ඒ වගේම තමයි ටික වෙලාවකින් මුහුණ ආවරණය කරගත්ත සන්ධ්‍යාත් මෙතනට එනවා. ඉතින් මෙතනදී ශාම් සන්ධ්‍යාගේ කැමැත්තෙන්ම එයත් එක්ක මෙතන එකට ඉන්නවා. ඉතින් මේ සිදුවීම පස්සේ එදා රෑ සන්ධ්‍යා ශාම්ගේ ගෙදරට ඇවිත් ඉන්නවා කියලා ශාම් උඩටට්ටුවේ ඉඳන් බලාගෙන ඉන්නේ. ඉතින් මෙතනදී ශාම්ගේ වයිෆ් සන්ධ්‍යාට කියන්නේ මේ වෙලාවේ පාඩම් අහගන්න වෙලාවක් නෙමෙයි. ඒක නිසා හෙට උදේ එන්න කියලා. ඇත්තටම සන්ධ්‍යාට ශාම නැතුව බැරි නිසා වෙන්න ඇති එයා මේ විදියට එන්න ඇත්තේ.
මොකද ඒ තරමටම මේ දෙන අතර තිබ්බ සම්බන්ධතාවය දැන් ගොඩක් දුර ගිහින් තියෙනවා. ඊළඟට තමයි ශාම්ට එයාගේ වයිෆ් බනින්න පටන් ගන්නේ සන්ධ්‍යත් නිතරම මෙහෙ එනවා වැඩි කියලා. ඒ වගේම මෙහෙම අවේලාවේ එන එක නම් අනුමත කරන්න බෑ කියලා. කොමාරි අනිත් දවසේ සන්ධ්‍ය ඉස්කෝලේ ඇරිලා ආපහු යද්දී කමල්යාගේ යාළුවත් එක්ක පාර මැදට වෙලා පාර හරස් කරගෙන ඉන්නවා. ඉතින් සන්ධ්‍යට මෙතනදී සිද්ධ වෙනවා බයික් එක නවත්තලා මෙයා කියන දෙයට ඇහුම්කන් දෙන්න. ඒ අනුව තමයි කමල් සන්ධ්‍යගෙන් අහන්නේ ඇයි ඔයා මම කියපු තැනට එදා ආවේ නැත්තේ කියලා. ඉතින් සන්ධ්‍ය මේකට උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි සන්ධ්‍ය කමල්ට කියන්නේ මගේ තාත්තා පොලිසිය වැඩ කරන්නේ. ඒ වගේම ඔයා මට මෙහෙම කරදර කරොත් මම තාත්තට කියනවා කියලා. මෙහෙම කියපු සන්ධ්‍ය කමල්ව මගේ හැරලා මෙතනින් යන්න යනවා. ඉතින් එදා හවස සන්ධ්‍යාව බලන්න සන්ධ්‍යාගේ ගෙදරටම ශාම් එනවා. ඉතින් මෙතනදී ශාම් සන්ධ්‍යාට මසාජ් එකක් දාන ගමන් එයත් එක්ක කතා කරනවා. ඉතින් මේ කතා බහ නවතින්නේ ආයම ශාම් සන්ධ්‍යාත් එක්ක එකතු වුණාට පස්සේ. ඇත්තටම සන්ධ්‍යාට ශාම් එක දිගටම මේ විදියට ඉන්න ඕන වුණත් ශාම් එයාගේ වැඩේ ඉවුණාට පස්සේ මෙහෙන් යන්න යනවා. මේ විදියට කොහොම හරි එදා රෑ තමයි සන්ධ්‍යාගේ තාත්තා අර එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව මේ ගෙදරට එක්කගෙන එන්නේ. නමුත් ඉතින් මෙයා සන්ධ්‍යාත් එක්ක රණ්ඩු කරන්නේ නැතුව එයත් එක්ක කතා බහ කරලා තමයි ඉන්නේ. ඔයතරදී කමල් එයාගේ අතිජාත යාළුවත් එක්ක ෆොටෝ ෂූට් එකක් කරනවා. ඉතින් මෙයා මෙහෙම කරන්නේ අර යාළුවා කියපු දේ අහලා. ඉතින් ඔයාලට මතක ඇති සන්ධ්‍යා බාත්รูම් එකේ ඉන්නකොට මේ කමල් එබිලා බැලුවා කියලා. ඉතින් ඒක නිසා මෙයා හිතන්නේ ඒ විදියම ෆොටෝ එකක් සන්ධ්‍යා දැක්කොත් ඒ දෙන්නා කසාද බැඳ වගේ කියලා. ඉතින් මෙයා මෙතනදී යට ඇඳුම පිටින් ෆොටෝස් ගන්නේ සන්ධ්‍යාට පෙන්වන්න හිතාගෙන. ඊළඟට ඉස්කෝලේදී ශාම් මහාඹ වෙච්ච සන්ධ්‍යා කියන්නේ ඔයත් එක ටිකක් කතා කරන්න ඕන වතුර බොන තැනට එන්න කියලා. ඒ අනුව තමයි සන්ධ්‍යා කියපු විදියටම ශාම් එතනට එන්නේ. ඉතින් මෙතනට ආපු ශාම්ට සන්ධ්‍යා කියන්නේ මගේ පීරියඩ්ස් වෙන දවස් පහ වුණා. ඉතින් මම ප්‍රෙග්නට් වෙලාද කියලා මට දැන් බයයි කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ ශාමුත් හොඳටම බය වෙනවා. ඊට පස්සේ තමයි ශාම් සන්ධ්‍යාට කියන්නේ හරි අපි එහෙනම් ටවුන් එකට ගිහින් චෙක් කරලා බලමු ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් මෙතනදී ශාම් හොඳටම බය වෙලා වගේම දැන් ගොඩක් කේන්ති ගිහින් ඉන්නේ. ඒක නිසාම තමයි ශාම් මෙතන ඉඳපු තවත් ගැහණු ළමයි කිහිප දෙනෙක්ට නිෂ්කාරණේම පහර දෙන්නේ. කොමාරි මේකට සන්ධ්‍යා මැදිහත් වෙලා මේක මෙතනින් නතර කරනවා. නමුත් මේක ආරංචි වුණාට පස්සේ ප්‍රින්සිපල් සර් ශාම්ට කතා කරලා එයාගේ වැඩ නවත්තනවා. ඒ වගේම තමයි එයාට විරුද්ධ විනය පරීක්ෂණයකුත් ක්‍රියාත්මක කරනවා. ඊළඟ දවසේ තමයි ශාම් සන්ධ්‍යාත් එක්ක ටවුන් එකට යන්න පිටත් වෙන්නේ. ඉතින් මෙයාලා දෙන්න කාටවත් සැක නොහිතන විදියට බස් හෝල්ඩ් එකේ ඉන්නේ තැන් දෙකකට වෙලා. නමුත් ඉතින් මෙයාලගේ පස්සෙන් හොරාටම ආපු කමල් මේ දෙන්න මේ යන්නේ කොහෙද කියලා බලාගෙන ඉන්නේ. ඉතින් මේ දෙන්න බස් එකේ නැගලා යනවා දැක්කට පස්සේ කමල්ට ලොකු දුකක් දැනෙනවා. ඒ වගේම තමයි එයා පහු කරන් යන බස් එක දිහා කමල් හරිම දුකෙන් බලාගෙන ඉන්නේ. ඊළඟට ටවුන් එකේ මෙඩිකල් සෙන්ටර් එකකට ගිහපෝ ශාම් සන්ධ්‍යාව හඳුන්වලා දෙන්නේ එයාගේ නංගි විදියට. ඒ වගේම තමයි ශාම් ඩොක්ටර්ට කියන්නේ නංගි අලුතින් කසාද බැන්දා. ඒ වගේම තමයි නංගිගේ හස්බන්ඩ් ඉන්නේ දිල්ලිවල කියලා. ඉතින් ඒ වගේම දැම්ම මෙයාලා ළමයි හදන්න කැමති නැහැ. ඒක නිසා තමයි මෙහෙම චෙක් කරගන්න එකාවේ කියලා. ඊළඟට ඩොක්ටර් කතා කරන්නේ ඇතුලේ ඉන්න එයාගේ සහායිකාවට. ඉතින් මේ සහායිකාව විදියට මෙතනදී එළියට එන්නේ සන්ධ්‍යාගේ තාත්තගේ දැන් ඉන්න බිරිඳ. ඉතින් මෙයාව දැක්කට පස්සේ සන්ධ්‍යා ටිකක් කලබල වුණත් ඒ ගැන අඟවන්නේ නැතුව ඉන්නවා. මේකත් එකම තමයි ඩොක්ටර් සන්ධ්‍යාගේ ID එක ඉල්ලන්නේ. ඉතින් එතකොටම මේකට මැදිහත් වෙච්ච සන්ධ්‍යාගේ කුඩම්මා කියන්නේ මේ මම දන්න කෙනෙක්. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් කුඩම්මා නිසාම මෙතනදී සන්ධ්‍යාගේ ID එකේ ප්‍රශ්නය අහු නොවි බේරෙන්න එයාට පුළුවන් වෙනවා. නමුත් ඉතින් ඩොක්ටර් මේ ශාම්ව ටිකක් සැක නිසා එයා සන්ධ්‍යාව තනි කරගෙන ශාම්ව එළියට යවනවා. ඉතින් එතකොට සන්ධ්‍යා ඩොක්ටර්ට කියන්නේ ශාම් කියපු බොරුවම තමයි. ඊළඟට තමයි චෙකප් එකෙන් පස්සේ සන්ධ්‍යා ප්‍රෙග්නන්ට් වෙලා නැහැ කියලා ශාම්ට ඩොක්ටර් කියන්නේ. ඊළඟට මේ දෙනා රෙස්ටුරන්ට් එකකට ගිහින් සන්ධ්‍යා අයිස්ක්‍රීම් එකක් කන ගමන් ශාම්ට විහිළු කරන්නේ ඔයා බය වුණා නේද කියලා. ඇත්තටම ඉතින් ශාම් මේක හරියට දැනගන්නකම් ගිනි රත් වෙලා තමයි හිටියේ. ඒ වගේම තමයි ශාම්ට තේරෙනවා එයා මේ දුරක් දිගක් බලන්නේ නැතුව කරන වැඩේ වැරදි කියලා. නමුත් ඉතින් මේ හැම වෙලාවකදීම සන්ධ්‍යා ඉන්නේ ගොඩක් සතුටින්. ඒ වගේම තමයි සන්ධ්‍යා මෙතනදී ශාම්ට කියන්නේ එතන ඉඳපු නර්ස් තමයි මගේ තාත්තා දැන් බැඳලා ඉන්න කෙනා කියලා. ඉතින් ශාම් මේකට තවත් බය වුණාට පස්සේ සන්ධ්‍යා ශාම්ට කියන්නේ එයා මගේ තාත්තට කියන්නේ නැහැ කියලා මට පොරොන්දු වුණා කියලා. නමුත් ඉතින් ශාම්ට දැන් තේරෙනවා එයා මේ ගන්නේ ලොකු අවදානමක් කියලා. ඒක නිසාම තමයි ගමට ගිහින් බස් එකෙන් බැස්සට පස්සේ ශාම් සන්ධ්‍යාට කතා කරන්නේ. ශාම් සන්ධ්‍යාට කියන්නේ අපි මීට පස්සේ ගුරු ගෝල සම්බන්ධතාවය තියාගමු කියලා. මොකද මටත් පවුලක් ඉන්නවා කියලා. ඒ වගේම තමයි ශාම් මෙතනදී කියන්නේ එයාව බලන්න ආයෙමත් එයාලගේ ගෙදරටත් එන්න එපා කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ සන්ධ්‍යා මුකුත්ම නොකිය එතනින් යන්නේ ගොඩක්ම දුකින්. ඔය අතරදී සන්ධ්‍යා එයාගේ දැන් පවුල ඈත් එක්ක කෑමකට එළියට යනවා. ඉතින් මෙයාලා මෙහෙම ගිහින් ඉන්න අතරදී තමයි ඔන්න මෙයාලව හම්බ වෙන්න සන්ධ්‍යාට ආදරය කරන කමල් එන්නේ. කොමාර ඉතින් කමල් අර ෆොටෝ එකත් අරගෙන දැන් මේ ඇවිත් තියෙන්නේ දෙකෙන් එකක් විසඳගෙන යනවා කියලා හිතාගෙන. ඊළඟට තමයි සන්ධ්‍යාගේ තාත්තා මෙයාව දැක්කට පස්සේ එයා ළඟට ගෙනල්ලා මොකද්ද ප්‍රශ්නේ කියලා අහන්නේ. එතකොට කමල් සන්ධ්‍යාගේ තාත්තට කියන්නේ මම සන්ධ්‍යාට ආදරය කරනවා කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ සන්ධ්‍යාගේ තාත්තට කේන්ති යන්නේ නැහැ. ඒ වෙනුවට එයා මේ කමල්ගේ නිර්භීතකම අගය කරනවා. ඊළඟට කමල්ටත් මේ ටේබල් එකේම වාඩි වෙන්න කියපෝ සන්ධ්‍යාගේ තාත්තා එයාටත් කන්න කෑම බෙදලා දෙනවා. නමුත් ඉතින් සන්ධ්‍යා නම් මේක බලාගෙන ඉන්නේ යක්ෂ කේන්තියකින්.
එවගේම තමයි සන්ධ්‍යාගේ තාත්තා මෙතන දී සන්ධ්‍යාගෙන් අහන්නේ ඔයාට එක්සෑම් තියෙන්නේ කවදද කියලා. ඉතින් එක්සෑම් එකෙන් පස්සේ අපි ගම ඇතහැරලා ටවුන් එකට යනවා කියලා තමයි සන්ධ්‍යාගේ තාත්තා කියන්නේ. එවගේම තමයි කමල්ට සන්ධ්‍යාගේ තාත්තා කියන්නේ අපි තව ටිකක් ලොකු වුණාම මේ ගැන බලමු කියලා. ඉතින් මේ සිද්ධියත් මෙතනින් අවසන් වෙනවා. ඊළඟ දවසේදී ශ්‍යාම් සර් අර ළමයින්ට ගහපු කේස් එක පොලිසියට බාර වෙන්නේ. ඉතින් පොලිසිය වෙනුවෙන් මේ කේස් එක විසඳන්නේ සන්ධ්‍යාගේ තාත්තා. ඉතින් මෙතනදී සන්ධ්‍යා ශ්‍යාම් සර්ගේ පැත්තට කතා කරනවා. එවගේම තමයි ශ්‍යාම් සර්ගේ හොඳ ගැන එයාගේ තාත්තට පැහැදිලි කරලා දෙනවා. ඇතරම ඉතින් සන්ධ්‍යා මෙහෙම කරන්නේ එයාගේ හිතේ තාමත් ශ්‍යාම් සර් ගැන තියෙන කැමැත්ත නිසා. ඉතින් එදා රෑත් සන්ධ්‍යා යන්නේ ශ්‍යාම්ගේ ගෙදරට ශ්‍යාම්ව හම්බ වෙන්න හිතාගෙන. නමුත් මෙතනදී දොර ඇරලා බලපෝ ශ්‍යාම්ගේ වයිෆ් සන්ධ්‍යාට බැනලා මෙතනින් එලව ගන්නවා. ඊළඟ දවසේ තමයි ශ්‍යාම්ගේ වයිෆ් තීරණය කරන්නේ ශ්‍යාම්ව ඇතහැරලා මේ ගෙදරින් යන්න ඕන කියලා. ඉතින් ශ්‍යාම්ගේ දැන් ඉන්න බිරිඳත් එයා කලින් උගන්වපු සිසුවියක්. ඉතින් ඒ විදියටම දැන් සන්ධ්‍යාත් එක්ක ශ්‍යාම්ගේ තියෙන ආශ්‍රය නිසා තමයි ශ්‍යාම්ගේ දැන් වයිෆ් මේ ගෙදරින් යන්න හිතන්නේ. ඉතින් මෙතනදී ශ්‍යාම් එයාගේ වයිෆ් ගෙදරින් යන එක නවත්තන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. අවසානයේදී ශ්‍යාම් එයාගේ බිරිඳට කියන්නේ ඔයාට මෙහෙන් යන්න වෙන්නේ මගේ මිනිහ උඩින් කියලා. එහෙම කියපු ශ්‍යාම් එතනම විමහාන්සි වෙනවා. නමුත් ඉතින් ශ්‍යාම්ගේ බිරිඳ එයාගේ ඇඟ උඩින් මෙතනින් යන්න යනවා. ඉතින් ශ්‍යාම් පාර දිගේදී එයාගේ වයිෆ්ගෙන් ඉල්ලන්නේ යන්න එපා කියලා. නමුත් මෙතනදී ශ්‍යාම්ගේ වයිෆ් එයාට කනට පාරකුත් ගහලා මෙතනින් යන්න යනවා. ඊළඟට තමයි ශ්‍යාම් සන්ධ්‍යාගේ ගෙදරට ගිහිල්ලා එයාට කතා කරන්න ඕන කියලා එළියට එන්න කියන්නේ. ඉතින් සන්ධ්‍යාත් ගෙදර ආයට ටියුෂන් එකට යනවා කියලා මෙතනින් පිටත් වෙලා යනවා. මෙතනදී ශ්‍යාම් සර් එයාගේ බයික් එක මෙතන දාලා සන්ධ්‍යාගේ බයික් එකේ නැගලා තමයි යන්නේ. ඒ වගේම තමයි සන්ධ්‍යා ගැන ඇහ ගහගෙන ඉන්න කමල් මේක බලාගෙන ඉන්නේ. මේ දෙන ඊළඟට ශ්‍යාම් සර්ගේ බයික් එක අරගෙන ඒගොල්ලෝ ගිය පැත්තට යන්න පටන් ගන්නවා. ඉතින් සන්ධ්‍යා යන වේගෙට මේ බයික් එකෙන් යන්න බැරි නිසා කමල් ඊළඟට තීරණය කරන්නේ ශ්‍යාම් සර්ගේ ගෙදරට යන්න. ඔය අතරේ සන්ධ්‍යාත් එක්ක පාළු තැනකට ගිහිපු ශ්‍යාම් එයාට හොඳටම බනිනවා. ඒ වගේම තමයි සන්ධ්‍යාට ගහපු ශ්‍යාම් සර් කියන්නේ ඔයා නිසා මගේ වයිෆ් මාව දාලා ගියා කියලා. ඉතින් මෙතනදී ගුටි කාලා බැනුම් අහලා ඉන්න සන්ධ්‍යාට වෙන පිළිසරණක් නැහැ. ඒක නිසාම තමයි එයා අඬමින් ශ්‍යාම්ට තොරළු වෙන්නේ. ඉතින් මෙතනදී ශ්‍යාම් සන්ධ්‍යාට කියන්නේ මට සමා වෙන්න කේන්ති ගත්ත එකට කියලා. ඉතින් සන්ධ්‍යා ශ්‍යාම් සර් එයාට මොනව කරා ශ්‍යාම් ගැන හිතේ තියෙන ආදරය අඩු කරන්නේ නැහැ කියලා අපිට මේකෙන් තේරෙනවා. ඔය අතරේදී වහලෙන් ශ්‍යාම් සර්ගේ ගෙදරට පැන්න කමල් වගේම එයාගේ යාළුවා මේගේ හැම දෙයක්ම ඇදලා විනාශ කරලා දානවා. ගෙදර හදලා තියෙන කෑමත් කාපු මේ දෙන්න ඊළඟට ශ්‍යාම්ගේ අලුත් ඇඳුම් කිහිපයකුත් අරගෙන ගෙදරින් එළියට පනිනවා. ඔය අතරේ මේ වෙච්ච සිද්ධියත් එක්ක සන්ධ්‍යා ගෙදර ගිහිල්ලා හොඳටම අඬන්න පටන් ගන්නවා. ඉතින් එතකොටත් එයාගේ කුඩම්මා එයා ළඟට ඇවිල්ලා සන්ධ්‍යාගේ හිත හැදෙන විදියට කතා කරනවා. ඒ වගේම තමයි කුඩම්මා සන්ධ්‍යාට කියන්නේ මටත් ඔය වගේ දෙයක් සිද්ධ වුණා. මමත් ආදරේ කරපු කෙනා මාව දාලා ගියා කියලා. ඉතින් ඒක නිසා ඒ ගැන හිතලම මට ඩිප්‍රෙෂන් හැදුනා. ඩිප්‍රෙෂන් වලට බෙහෙත් බීලම තමයි මාව මහත් වෙලා මේ තත්ත්වයට පත් උනේ කියලා එයා කියනවා. ඊළඟට ගෙදර ගිහිපු ශ්‍යාම් දකිනවා එයාගේ උඩ තට්ටුවේ හැම දෙයක්ම ඇදලා විනාශ කරලා දාලා තියෙනවා කියලා. ඒ වගේම තමයි ශ්‍යාම් දාලා ගිහිපු වයිෆුත් ආයමත් ගෙදර ඇවිත් තියෙන්නේ ශ්‍යාම්ව දාලා යන්න බෑ කියලා. ඔය අතරේදී සන්ධ්‍යාගේ කුඩම්මා එයාව හිතුවටත් වඩා හොඳට බලා ගන්නවා. ඒ වගේම තමයි සන්ධ්‍යාගේ හැම ප්‍රශ්නයකටම කුඩම්මා ඇහුම්කන් දෙනවා. ඉතින් ඊට පස්සේ ඉඳන් සන්ධ්‍යාව ඉස්කෝලේට යන වැඩේ කරන්නේ මෙයා විසින්. ඒ වගේම තමයි සන්ධ්‍යාත් මේ දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව එයාට පුළුවන් උපරිමෙන් එක්සෑම් එකට පාඩම් කරනවා. ඉතින් සන්ධ්‍යා මේ විදිහට එක්සෑම් එක ලියද්දිත් ඒ දවසේ හෝල් එක බාරව ඉන්නේ ශ්‍යාම් සර්. ඉතින් මෙතනදී ශ්‍යාම් සර් කෙල්ලෙක් කොපි කරනවා දැකලා එයාට අමානුෂික විදිහට පහර දෙනවා. ඉතින් මේකත් එක්කම ශ්‍යාම් සර්ව සන්ධ්‍යාට පේන්නේ මානසික රෝගියෙක් විදිහට. ඉතින් සන්ධ්‍යාගේ කුඩම්මගේ මග පෙන්වීමත් එක්ක එයාට පුළුවන් වෙනවා එයාගේ හිත හදාගන්න. ඒ වගේම තමයි සන්ධ්‍යා එයාට වැරදුණු තැන තේරුම් අරගෙන ආයමත් එතන ඉඳගෙන නැගිටින්න උත්සාහ කරනවා. ඔය අතරේදී ශ්‍යාම්ට තේරෙනවා එයාගේ ගෙදර තිබ්බ එයාගේ අලුත්ම කමීසයක් අතුරුදහන් වෙලා කියලා. ඒ වගේම තමයි ශ්‍යාම් එයාගේ වයිෆ්ට කියන්නේ අර කොල්ල දෙන්න ඒකත් අරගෙන යන්න ඇති කියලා. ඉතින් මේකත් එක්කම ශ්‍යාම් කේන්තියම කමල් වගේම එයාගේ යාළුවවත් හොයාගෙන එනවා. ඔය අතරේදී ශ්‍යාම්ගේ ගෙදරින් පන්නපු අලුත්ම කමීසය අරගෙන කමල් එයාගේ යාළුවත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් මෙහෙම සෙල්ලම් කරලා ටික වෙලාවකින් වැස්සක් එන නිසා තමයි මේ දෙන්නා ගෙදර යන්න පිටත් වෙන්නේ. නමුත් ඉතින් මෙහෙම යන අතරතුරේදී තමයි ශ්‍යාම්ට මේ දෙන්නව අහුවෙන්නේ. ඒ වගේම තමයි ශ්‍යාම්ගේ අලුත්ම කමීසය මේ දෙන්නා කපලා මහලා ඒකින් අලුත් ඇඳුමක් නිර්මාණය කරගෙන තියෙන්නේ. කොහොම හරි ඉතින් මේක දැක්කට පස්සේ ශ්‍යාම් සර්ගේ කේන්තිය දෙගුණ තෙගුණ වෙනවා. ඊළඟට තමයි එයා මේ කොල්ල දෙන්නව අල්ලගන්න මේ දෙන්නගේ පස්සෙන් පන්නගෙන යන්නේ. ඉතින් මෙහෙම ටික දුරක් දුවගෙන යද්දි කමල්ගේ යාළුවට ගොඩක් වේගින් දුව ගන්න බැරි වෙනවා. ඒකත් එක්කම තමයි ශ්‍යාම්ට එයාව අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී කමල්ගේ යාළුවා බිම දාගෙන ශ්‍යාම් එයාගේ බෙල්ලෙන් හිර කරගෙන ඉන්නේ. මේකත් එක්කම ටික වෙලාවක් දඟලපෝ කමල්ගේ යාළුවා එතනම නිසල වෙනවා. ඉතින් මේක දැකපු කමල් ඉක්මනටම මේ දිහාවට දුවගෙන එන්නේ තඩි ගලකුත් අරගෙන. ඊළඟට කමල් මේ ගල අතාරින්නේ ශ්‍යාම්ගේ ඔළුව උඩටම. මේකත් එක්කම ශ්‍යාම් පැත්තකට වැටුණට පස්සේ කමල් බලන්නේ එයාගේ යාළුවට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවගේ ඔළුවත් කොහේ හරි වැදිලා ඒකිනුත් ලේ ගලනවා. ඒ වගේම තමයි කමල්ගේ යාළුවත් මේ වෙද්දී මිය ගිහින් ඉන්නේ. ඉතින් මේ වෙනකොට සන්ධ්‍යාගේ එක්සෑම් එකක් ඉවර නිසා මෙයලා සූදානම් වෙලා ඉන්නේ මේ ගම ඇතහැරලා යන්න.
එවගේම තමයි වැස්සෙම බඩමුට්ටු පැක් කරන ගමන් තමයි මෙයලා ඉන්නේ. ඔය අතරේ කමල් ශ්‍යාම්ට එයාගේ අතේ තියෙන ගලෙන් දිගටම පහර දෙනවා. ඉතින් කමල් මෙහෙම කරන්නේ එයාගේ යාළුවා නැති වෙච්ච එකේ වේදනාව වගේම සන්ධ්‍යට ශ්‍යාම් සර් කරපු දේවල් දන්න නිසාම. ඉතින් පළවෙනි ගල් පහරත් එක්ක දුර්වලලා ඉන ශ්‍යාම්ට දෙවෙනි ගල් පහර වලක්ව ගන්න විදියක් නැහැ. මේකත් එකම තමයි එයා වැස්සෙම කමල්ගේ ගල් ප්‍රහාරයෙන් මෙතනම මියන්නේ. ඉතින් මේකත් එක්කම බය වෙලා ඉන්න කමල් ඊළඟට දුවගෙන එන්නේ සන්ධ්‍යාගේ ගෙදරට. ඉතින් මේ වෙද්දි කමල්ගේ ඇඟේ හරියට ඇඳුමක්වත් නැහැ. ඒක නිසාම සන්ධ්‍යා ඊළඟට එයාගේ ඇඳුමක් කමල්ට අඳනවා. ඒ වගේම සන්ධ්‍යාට ඇවිත් මේ ගැන කිව්වට පස්සේ සන්ධ්‍යාත් කමල් එක්ක යන්නේ මේ වෙච්ච දේ බලන්න. මෙතනට ගියාට පස්සේ සන්ධ්‍යා දකින්නවා ශාම් වගේම කමල්ගේ යාළුවත් මිය ගිහින් ඉන්නවා කියලා. එතකොට සන්ධ්‍යා කමල්ගෙන් අහන්නේ ඇයි ඔයා මෙහෙම දෙයක් කරේ කියලා. නමුත් ඉතින් කමල්ට මේකට උත්තර දෙන්නවත් ශක්තියක් නැහැ. ඒ වගේම තමයි එයා බිම බලාගෙන ඉන්නේ මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව. ඉතින් අවසානයේදී සන්ධ්‍යා කමල්ව බදාගෙන කියන්නේ ඒ කාතකට ඔයා කරපු දේ හරි කියලා. ඒ වගේම තමයි සන්ධ්‍යා කමල්ට සමාව දෙනව වගේම එයා සමාව ඉල්ලන්නේ කලින් සිද්ධ වෙච්ච දේවල් වලට. ඉතින් මේ දෙන ඊළඟට වැස්සෙම තෙමි තෙමි කල්පනා කරන්නේ ඊළඟට මොකද්ද කරන්න කියලා. ඇත්තරම ඉතින් මේකත් එකම තමයි මේ කතාව මෙතනින් අවසන් වෙන්නේ. ඉතින් මෙතනින් එහාට සිද්ධ වෙච්ච දේක් අපිට මේ කතාවේදී බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහොම නමුත් කතාව අවසානයේදී ශ්‍යාම් සර්ට එයාගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි සන්ධ්‍යාට එයාගේ පුංචි කාලේ ඉඳන් අඩුවක් වෙලා තිබ්බ ආදරේ එයාගේ කුඩම්මගෙන් ලැබෙන්න පටන් ගත්තට පස්සේ එයාට මේ දේවල් තේරුණා. ඉතින් ඇත්තරම මේ මූවීකින් අපිට සමාජයේ එළියට පේන්නේ නැති වුණත් ඇතුළතින් තියෙන්න පුළුවන් කතාවක් තමයි එළියට ගෙනාවේ. ඉතින් සන්ධ්‍යා වගේම දෙමාපියන්ගේ ආදරේ හරියට ලැබෙන්නේ නැති තවත් මේ වගේ දරුවන් ගොඩක් මේ විදියට අසරණ වෙනවා ඇති. ඒ වගේම එයාලා වැරදි මාර්ගවලට යොමු වෙනවා ඇති. ඉතින් මේ දේවල් වළක්ව ගන්න එයාලට අවශ්‍ය උපදෙස් වැඩි හිටියෝ විදියට ලබා දෙනවා නම් අද සමාජයේ ගොඩක් සුරක්ෂිත තැනක් වේවි. ඉතින් ගුරු සිසු සම්බන්ධයෙන් ටිකක් එහා ගිහිල්ලා අපිට වෙනස්ම විදිය කතාවක් අරගෙන ආපු හරාම් කෝර් මූවී එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැනත් ඔයාලගේ අදහස පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තවත් මේ වගේ සුපිරි මූවීකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.